දන්නවා නැවතත් ස්ටන්ටර්න් චැනල්ලිගේ දෙවැනි වීඩියෝ එකට. ඉතිං අද අපි බලන්න යන්න අපි සාකච්ඡා කරන්න යන්නේ වර්ඩ් එකේ ගොඩක් කට්ටිය නොදන්න දැකලා තියෙන ඒත් පාවිච්චි නොකරන එක දෙයක් ගැන ඉගෙන ගන්න. ඒක තමයි ෂෝ හයිඩ් මාක් එක, එහෙම නැත්තම් පිල්ක්‍රෝ කියන අයිකන් එක. ඉතින් මේකට නම් ගොඩක් තියෙනවා, පැරග්‍රාෆ් මාක්, පැරග්‍රාෆ් සයින්, ඔය වගේ නම් කීපයක්ම තියෙනවා. ඕගොල්ලොන්ට ගිහින් Google එකේ පිල්ක්‍රෝ කියලා සර්ච් කරොත් මෙන්න මේ විදිහට ඒක ගැන විස්තරේ බලාගන්න පුළුවන්. හරි, ඉතින් මේ මාක් එක ගොඩක් කටිය දැකලා තිබුණට පාවිච්චි කරන්න හැටි දන්නේ නැහැ. ඉතින් මට ඕන ඔගලොන්ට මේක පාවිච්චි කරන්නේ කොහොමද, මේකෙන් තියෙන ප්‍රයෝජනේ මොකද්ද, ඇයි රිපෝට් ෆෝමැටිං කරනකොට මේක දිගටම පාවිච්චි කරන්න ඕන කියන දේ කියලා දෙන්න. හරි, අපි බලමු මේ පිල්ක්‍රෝ එකේ වාසිය, එහෙම නැත්නම් මොකද්ද මේකේ වැදගත්කම කියලා. හරි, මම මේක පෙන්වන්න ඔගලොන්ට. මුලින්ම බ්ලැන්ක් ඩොකියුමන්ට් එකක් ඕපන් කරනවා. හරි, මේ ඩොකියුමන්ට් එකේ, මේ බ්ලැන්ක් ඩොකියුමන්ට් එකේ පිල්ක්‍රෝ කියන අයිකන් එක තියෙන්නේ කොතනද කියලා මම මුලින්ම පෙන්නලා ඉන්නම්. ඔගලොන්ට බලන්න පුළුවන් මේ බ්ලැන්ක් ඩොකියුමන්ට් එකේ මෙන්න මෙතන මේ හෝම් කියන ටැබ් එකේ, පැරග්‍රාෆ් කියන ගෲප් එකේ මෙන්න මෙතන මේ පිල්ක්‍රෝ කියන අයිකන් එක බලාගන්න පුළුවන්. ඔග ඉන්නම zoom කරලා පෙන්නනම් මේ තියෙන්නේ. මෙන්න මෙතන තමයි මේ පිල්ක්‍රෝ කියන අයිකන් එක තියෙන්නේ. ඉතින් මේකෙන් තියෙන වාසිය තමයි අපිට බලාගන්න පුළුවන් ඩොකියුමන්ට් එකක තියෙන print වෙන්නේ නැති දේවල් මේ icon එක on කරාට පස්සේ අපිට බලාගන්න පුළුවන්. එහෙනම් අපේ word එකෙත්, අපි හදන format reporting, report formatting කරන මේ document එකේ කරලා තියෙන්නේ මොනවද, හැංගිලා තියෙන්නේ මොනවද, කොතන මොන දේද කරලා තියෙන්නේ කියන එක බලාගන්න පුළුවන් මෙන්න මේ icon එක පාවිච්චි කරලා. හරි, මම ඒ අයිකන් එක පාවිච්චි කරලා අපි කොහොමද මේ දේවල් හඳුනාගන්නේ කියන එක මෙන්න මේ ඊළඟ ඩොකියුමන්ට් එක පාවිච්චි කරලා ඔයගලන්ට කියලා දෙන්නම්. හරි, මේ තියෙන මම හදපු ඩොකියුමන්ට් එකක්. ඉතින් මේ ඩොකියුමන්ට් එකේ ඔයගලන්ට පේනවා සාමාන්‍ය ඉදිරි පිටු දෙකක් තියෙනවා. ඊට අමතරව අපිට දකින්න පුළුවන් විදිහට ලොකු දෙයක් නැහැ. පොඩි පොඩි නිල් පාටින් පෙන්ලා තියෙනවා, පොඩි පොඩි වැරදි කීපයක්. ඒ අරුණම වෙන කිසිම දෙයක් මේකේ බලන්න නැහැ. example topic එක මැද තියෙනවා, ඊට පස්සේ මුලින් තියෙන ඡේදයක්, ඊළඟට තියෙන ඡේදයක්, ඊට පස්සේ තව පොඩි ඡේදයක් තියෙනවා, ඊට පස්සේ කොලම් දෙකක් තියෙනවා, ඡේද දෙකක්, ඊළඟට line කීපයක් තියෙනවා, ඊළඟට ටිකක් ලොකු paragraph එකක් තියෙනවා ඊළඟ පිටුවේ. ඉතින් දැන් මේකේ මොනවත් කරලා නැහැ වගේ ඔයගලන්ට පේනුණාට අපි මේක හරියටම බැලුවොත් අපිට බලා ගන්න පුළුවන් මේ document එක මේකේ අස්සේ, මෙන්න මේ document එකේ අස්සේ print වෙන්නේ නැතිව හැංගිලා තියෙන ගොඩක් දේවල්. අන්න ඒ දේවල් බලන්න ඔයාලට පාවිච්චි කරන්න වෙනවා මොකද්ද, පිල්ක්‍රෝ කියන icon එක. දැන් මම මේක ගිහින් click කළොත් ඔයාලට බලන්න පුළුවන් මේ document එකේ අලුත් අලුත් දේවල් ටික add වුණා නේද. හරි, අපි මුලින්ම බලාගෙන යමු. එතකොට මේ example topic එකේ ඉස්සරහින් dot කිහිපයක් add වෙලා තියෙනවා. ඒ මොකද්ද, ඇත්තටම මේ example topic එක මැදට ගලලා තියෙන මොනවද, space පාවිච්චි කරලා පිල්ක්‍රෝ කියන icon එකෙන් space එකක් පාවිච්චි කරන්නේ පෙන්වන්නේ dot එකක් විදිහට. ඊළඟට මෙතන තියෙනවා පොඩි ඒ පිල්ක්‍රෝ, එහෙම නැත්නම් show hide mark එකේ පොඩි icon එකක්, මෙතන තියෙන ලොකු icon එකක්, මෙතන තියෙන පොඩි icon එකක්. හා, මෙන්න මේ icon එකෙන් පෙන්වන්නේ ඕගොල්ලෝ document එකේ enter එකක් තියලා තියෙන්නේ කොතනද කියලා. එහෙනම් මේ තියෙන්නේ enter එක, enter key එක එක සැරයක් ඔබලා. මෙතන තියෙනවා enter key එක එක සැරයක් ඔබලා. හොඳට මතක තියාගන්න මේ enter key එක මෙන්න මේ පෙන්වලා තියෙන mark එකේ size එක වෙනස් වෙනවා. දැන් මෙතන තියෙන එක ලොකුයි, මෙතන තියෙන එක පොඩි. ඒක වෙනස් වෙන්නේ ඕගොල්ලෝ පාවිච්චි කරන font එකේ size එක අනුව. දැන් font එක 15 නම් fill එක එන්නේ 15ට. font එක 12 නම් font එක 11 නම් fill එක වැටෙන්නේ 11ට. එහෙනම් මෙතන මේ පොඩියට තියෙන පොඩි icon දෙකක්. අපි බැලුවොත් ඒ icon දෙක මොනවද කියලා ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මෙන්න මෙතන. මම පෙන්වන්නම් ඒක zoom කරලා. පේනවද? එතන තියෙන්නේ මෙන්න මෙතන තියෙන්නේ පොඩි පිල්ක්‍රෝ icon දෙකක්. ඒ කියන්නේ font එක කීයද? font එක 3ට හදපු. මෙන්න මෙතන font එක 3ට හදපු පිල්ක්‍රෝ icon එකක් තමයි මෙන්න මෙතන මේ පොඩියට add කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේ පිල්ක්‍රෝ icon add කළා තමයි මෙන්න මේ ඡේදේ line spacing හදලා තියෙන්නේ. මේ තියෙන්නේ සාමාන්‍ය විදිහට line spacing මෙන්න මේ icon එක පාවිච්චි කරලා හදපු ඡේදයක්. ඒ එතන තියෙන ඕගලන්ට බලා ගන්න පුළුවන්. මෙන්න මේ ඡේදේ. ඊළඟට
ඊළඟ ඡේදය ගත්තට පස්සේ අපිට බලන්න පුළුවන් ඊළඟ ඡේදය පෙන්නනවා මෙන්න මෙතන මේ පොඩි කොටු දෙකක් මේ example කියන වචනේ යටින් සහ මේ can කියන වචනේ ඉස්සරහින් ඒ මොකද්ද හොඳට මතක තියාගන්න pilcrow කියන icon එකකින් මේ පොඩි කොටු විදිහට පෙන්නන්නේ table එකක් මේ i පොඩි icon කොටු icon එක තියෙනවා නะ දැන් මෙතන තියෙන table එකේ line මොනවද ඒකේ line එක spacing line එක පෙන්නලා නැති වුණාට අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ පොඩි කොටුවෙන් මේ word එක පෙන්නලා තියෙන්නේ table එකක් ඊළඟට මෙතන තියෙනවා අලුතෙන් මොකක් හරි add වෙලා දැන් මේක off කරලා තියෙදි මේක නැහැ නමුත් on කරලා තියෙදි තමයි මේක පෙන්නන්නේ මොකද දෙන්න තියෙන්නේ here is the example text you cannot see this without show hide mark because this text is hidden ඒ කියන්නේ මම මේ text එක hidden කරලා තියෙන්නේ ඇත්තටම hidden කරලා තියෙන්නේ නමුත් show hide mark එක on කළාට පස්සේ ඔයගොල්ලන්ට ඒක බලා ගන්න පුළුවන් show hide mark එකෙන් ඒක පෙන්නන්නේ ඒ වචනේ හෝ hide කරපු එක යට පොඩි තිත්පේලියකින් ඉතින් පොඩි තිත්පේලියක් තියෙනවා කියලා මේ පෙන්නලා තියෙන්නේ මේ මුළු ඔක්කොම hide කරලා තියෙනවා කියන එක හරි ඊළඟට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් section break continuous continuous section break එක ඊළඟට ඒක ඉවර කරලා තින්නේ continuous section break එකක් ඔයගොල්ලෝ දන්නවා ඇති සමහර විට සමහර නොදන්නවා ඇති අපි පිටුවක මැද කොලම් දෙකක් දාන්න ඕන නම් එතන section break එකක් හදන්න ඕන ඒ section එක ඇතුලේ තමයි අපිට සාමාන්‍යයෙන් කොලම් දෙකකට බෙදන්න ඕන නැතුව සාමාන්‍ය විදිහට කොලම් එකක් නිකන් page layout වලට ගිහින් හැදුවට හැදෙන්නේ නැහැ ඊළඟට තියෙන පොඩි ඡේදයක් ඊළඟ පිටුවට ගිහින් තියෙනවා next page section break එක පාවිච්චි කරලා. ඉතින් මේ විදිහට මේ show hide mark එකෙන් ඔයගොල්ලෝ දන්නේ නැති ගොඩාක් දේවල් අපිට බලා ගන්න පුළුවන් print වෙන්නේ නැති. ඉතින් මේකේ තියෙන වැදගත්කම තමයි කවුරු හරි කෙනෙක් ඔයාලා document එකක් දුන්නාට පස්සේ ඔයා දන්නේ නැත්තම් මේ document එකේ මොකද කරලා තියෙන්නේ කියලා ඔයාට පුළුවන් මේ show hide mark එක on කරලා බලා ගන්න මේ ડોකියුමන්ට් එකේ කොතනද මොනවද කරලා තියෙන්නේ කියලා. හරි. මම මේ කිහිපේ කිව්වේ icon කිහිපයක් විතරයි. මීට වැඩිය තව icon තියෙනවා. ඉතින් මේ icon ಜಾති ඔක්කොම ටික බලා ගන්න ඕන නම් ඔයාට යන්න පුළුවන් මෙන්න මේ file කියන tab එකට ගිහින් ඔයාගේ word document එකේ file කියන tab එකට ගිහින් ඒ file කියන tab එකේ option කියන මේ menu එකට ගියාට පස්සේ පොඩි window එකක් open වෙනවා. මෙන්න මේ විදිය. ඉතින් මේ window එක ඇතුලේ දෙවනියට තියෙන topic එක display කියලා. display කියන එක click කරාට පස්සේ ඔයගොල්ලන්ට වම් පැත්තේ දෙවනි මාතෘකාව යටතේ බලා ගන්න පුළුවන් always show these formatting marks on the screen කියන මාතෘකාව යටතේ මේ show hide mark එකෙන් පෙන්නන දේවල් ටික. එහෙනම් මොනවද මේක මුලින්ම පෙන්නලා තියෙන්නේ මේ tab characters. ඔයගොල්ලෝ keyboard එකේ tab key එක එබ්බුවම පෙන්නන icon එක තමයි මෙන්න මේක. space එකක් එබ්බුවට පස්සේ පෙන්නන icon එක තමයි මෙන්න මේක. paragraph mark එකක් එහෙම නැත්නම් enter එකක් තිබ්බට පස්සේ පෙන්නන icon එක තමයි මේක. hidden text එකක් හංගපු text එකක් පෙන්නන විදිය තමයි මෙන්න මේක. ඊළඟට optional hyphens. optional hyphen එකක් කියන්නේ මොකද්ද? ඔයාට ඕනේ නම් දැන් සමහර වචන තියෙනවා කොච්චර කළත් ඒ වචනේ දෙකට කැඩෙන්න බෑ. වචන දෙකක් නමුත් ඒ වචන දෙක දෙකට කැඩෙන්න බෑ. ඒ කියන්නේ එක වචනයක් උඩ පෙළිය අනිත් වචනේ යට පෙළිය. එහෙම වෙන්නේ නැති වෙන්න ඕන වෙලාවල් තියෙනවා. අන්න ඒ වෙලට අපිට මේ optional hyphens කියන ඒවා පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට තියෙනවා object anchors. මේකට ටික් එක වැඩිලා තියෙන්නේ. ඔයගොල්ලෝ මේ object anchor එක දැකලා ඇති රූපයක් එහෙම නැත්නම් figure එකක් දැම්මට පස්සේ ඒක බැඳිලා තියෙන්නේ කොතනටද කියලා පෙන්වන්නේ මෙන්න මේ object anchor එකෙන්. ඔයගොල්ලෝ මේක දැකලා ඇති. ගොඩක් වෙලාවට මේක ඉබ්බේම on වෙලා තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා optional breaks. ඔන්න ඔය වගේ දේවල් කිහිපයක් තියෙනවා මෙන්න මේ show hide mark එකෙන් පෙන්නන. ඉතින් මම ඔයගොල්ලන්ට report formatting කියලා දෙන්නේ මෙන්න මේ show hide mark එක පාවිච්චි කරලා. ඊළඟ දවසේ ඉඳන් මම පටන් ගන්නවා report එක format කරන එකේ තව දේවල් කියලා දෙන්න. ඉතින් එතකොට මම හැම වෙලාවකම මෙන්න මේ show hide කියන mark එක පාවිච්චි කරනවා. ඕගොල්ලොත් ඕගොල්ලොන්ගේ ડોකියුමන්ට් එක හරියට ෆෝමැට් කරගන්න. එහෙම නැත්නම් සමහර විට සුපර්වයිසර් පොඩි මොනවා හරි වෙනස් කරලා ලැබු දේවල් ටික බලා ගන්න ඕනේ නම් මම යෝජනා කරනවා මෙන්න මේ pilcrow එහෙම නැත්නම් මේ show hide mark එක හොඳට පුරුදු වෙන්න. මම කියන්නේ ඒක ලේසියි කියලා එකපාර ටික දවසක් යයි. ඇහැ හුරු කරගත්තට පස්සේ ඕගොල්ලන්ට හොඳට මේක පුළුවන්. අනිත් එක තව පොඩි දෙයක් මතක් කරන්න ඕන. මෙන්න මේ icon එක දැන් මම මේ formatting ඔක්කොම කරලා තියෙන්නේ මේ document එක හදලා තියෙන්නේ English වලින්. English වලට මේක මේ විදිහටම පෙන්නුවට
සමහර වෙලාවට සමහර ලැංග්වේජ් පාවිච්චි කරද්දි සමහර ෆොන්ට් පාවිච්චි කරද්දි මේක පොඩ්ඩක් වෙනස් වෙනවා. උදාහරණයකට ගත්තොත් සිංහල පාවිච්චි කරනකොට ඉංග්‍රීසි වල ස්පේස් එකක් තියෙන එක ඩොට් එකක් විදියට පෙන්වුවට සිංහල වල සමහර විට මේක පෙන්වන්නේ පොඩි කතිරයක් විදියට. ඉතින් ඒක ડોකියුමන්ට් එක බලලා ඔයාට පුරුද්ද තියෙනවා නම් ඔයාට හඳුනා ගන්න පුළුවන් ආ මේ තියෙන ස්පේස් එකක් තමයි කියලා. ඉතින් ඒක කාලයත් එක්ක පුරුද්දත් එක්ක හැමීට හැදෙන දෙයක්. බය වෙන්න එපා, ඒක කරන්න පුළුවන්. ඒක පුරුදු වෙනවා. ඉතින් මෙන්න මේක තමයි මෙන්න මේ පිල්ක්‍රෝ කියන එකේ. එහෙම නැත්නම් මෙච්චර කාලෙකට දැකලා තියෙච්ච මේ කොක්කා වගේ කියන කොක්කා වගේ තියෙන අයිකන් එකෙන් වෙන දෙ. හරි. මේක ඔන් කරාම පේනවා, ඔෆ් කරාම යදාල් දේවල් පේන්නේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් ඒක හානියක් නැහැ. මේක පුරුදු වෙන්න ඕන. මොකද ඔයා ප්‍රොෆෙෂනල් ලෙවල් එකෙන් එහෙම නැත්නම් හරියට ડોකියුමන්ට් එක ෆෝමැට් කරගන්නවා නම් ඔයා මේ පිල්ක්‍රෝ කියන එක ගැන දැනගෙන ඉන්න ඕන. ඉතින් අද මට කියලා දෙන්න ඕන උනේ මෙන්න මේ පිල්ක්‍රෝ කියන අයිකන් එක ගැන. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් ඒකට ලයික් කරන්න, ඒකට සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒක ෂෙයා කරන්න. ඊට අමතරව හැමදාමත් කියනවා වගේ පළවෙනි වීඩියෝ එක කිව්වා වගේ ඔගොල්ලන්ට පුළුවන් නම් ඔගොල්ලන්ගේ අදහස් යෝජනා තියෙනවා නම් ඔගොල්ලන්ට පුළුවන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. මම පළවෙනි වීඩියෝ එකේ ලින්ක් එකත් යටින් දාන්නම්. එහෙම නැත්නම් ඔගොල්ලන්ට මේ උඩින් බලා ගන්න පුළුවන් පළවෙනි වීඩියෝ එකට යන ලින්ක් එක. හරි. ඊට පස්සේ කියන්න ඕන අර මම කිව්වත් වගේ ලයික් බටන් එකට පහලින් තියෙන හැමදේම කියනවා වගේ පළවෙනි වීඩියෝ එකේ කිව්වා වගේ ලයික් බටන් එකට පහලින් තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා පුංචි බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ඔගොල්ලෝ අලුත් නොටිෆිකේෂන් එහෙම ගන්න ඕනේ නම් මේ වීඩියෝ බලලා මේක හොඳයි කියලා හිතනවා නම් සපෝට් කරන්න කැමති නම් ඔගොල්ලන්ට පුළුවන් channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඉතින් මේ දේවල් ටික තමයි මට කියලා දෙන්න ඕන උනේ. මම හිතනවා ඔගොල්ලෝ යම් දෙයක් ගන්න ඇති කියලා. ඉතින් අදට මම මෙතනින් නවත්තනවා. ලබන බදාදා හම්බ වෙනකම් ඔබලන්ට සුබ සතියක්. එහෙනම් නැවත